සුබ දවසක් වේවා ඔබට මෛත්‍රී භාවනාව ගැන අහලා නැති කෙනෙක් නොදන්න කෙනෙක් ලංකාවේ නැති තරම් ඒ තරමටම අපිට නිරන්තරයෙන් මේ මෛත්‍රී භාවනාව විවිධ ක්‍රම ඔස්සේ අහන්නට ලැබෙනවා බොහෝ දෙනෙක් මෛත්‍රී භාවනාව ගැන දැනගෙන හිටියට අහලා තිබුණට මේ භාවනාවේ තියෙන සැබෑ බලය හැකියාවන් ගැන නිවරති අවබෝධයක් ඔවුන්ට ඇති බව පේන්නට නැහැ. මේ භාවනාව අපිට ඉතා සරල සාමාන්‍ය භාවනාවක් වගේ දැනුණට ඇත්තටම ගත්තොත් මේක බුදුදහමේ සඳහන් වන භාවනා අතරින් ඉතාම ප්‍රබල බලයක් සහිත භාවනාවක්. අපිට නිතරම මේ භාවනාව එදිනෙදා ජීවිතයේදී ගුවන් විදුලි මගින් රූප වහනි මගින් අහන්න ලැබෙන නිසා තමයි අපිට මේකේ මේ භාවනාවේ තියෙන ඒ බලය ඒ වැදගත්කම ගැන ඊතරම් ලොකුවට දැනෙන්නේ නැතුව ගිහින් තියෙන්නේ. ඉතින් මෙම සාකච්ඡාවේදී මම ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සැබවින්ම මේ මෛත්‍රී භාවනාව කොතරම් බලගතුද යන කාරණාව සහ මෙම භාවනාවෙන් ප්‍රායෝගිකව ජීවිතයට අවශ්‍ය ආශිර්වාදය ලබා ගන්නෙ කොහොමද කියන කාරණාව. බැලූ බැල්මට ඉතා සරල භාවනාවක් විදියට මෛත්‍රී භාවනාව පෙමුණත් මෛත්‍රී භාවනාවේ අපිට අපේ සිත ධ්‍යාන දක්වා දියුණු කරන්න ඉතාම පහසුවෙන් පුළුවන්. විශුද්ධි මාර්ගයේ සඳහන් වන ආකාරයට මෙත්තා කරුණා මුදිතා කියන මේ භාවනාවන් වැඩිමෙන් තුන්වැනි ධ්‍යානය දක්වා සිත දියුණු කරන්න පුළුවන්. ඒ වගේම උපේක්ෂා භාවනාව සිදු කිරීමේ හතරවැනි ධ්‍යානය දක්වා සිත දියුණු කරන්න පුළුවන්. ඒ වගේම විවිධ ඉර්ධිපාතිහාර ඥානයන් හැකියාවන් ලබා ගැනීමට පවා මෛත්‍රී භාවනාවෙන් අපිට හැකියාව තිබෙනවා. ඒ වගේම අපේ සිත මෛත්‍රී භාවනාව මගින් පහසුවෙන්ම එක්තෙන් කරගැනීමේ හැකියාව අපිට පවතිනවා අනෙකුත් භාවනාවලට සාපේක්ෂව බැලීමේදී. මෛත්‍රී සමාධියක් සහිත සිතකට අතිවිශාල ශක්තියක් තියෙනවා වගේම ධ්‍යාන නැතිව වුවත් ලබාගත්තා වූ ඒ කුඩා සමාධියෙන් පවා අපිට පුදුම සහගත දේවල් කිරීමේ හැකියාව පවතිනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවේ අනුහස් ප්‍රධාන වශයෙන්ම 11ක් දේශනා කරනු ලබලා තියෙනවා. සුවසේ නින්ද යාම, සුවසේ නින්දෙන් අවදිවීම, භයානක සිහින නොපෙනීම, දකින සියලු දෙනාටම ප්‍රියවීම, මිනිසුන්ට වගේම දෙවියන්ටද ප්‍රියවීම, දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම, ගින්නෙන්, විෂයෙන් හා ආයුධවලින් අනතුරු සිදු නොවීම, වහා සිත සමාධිගත වීම, මුහුණ පැහැපත් වීම, සිහි මුලා නොවී මරණයට පත්වීම, මේ භවයේදී රහත් නොවුනහොත් බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට අවස්ථාව ලැබීම ආදී කොටගත් ආනිශංසයන් 11ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබලා තියෙනවා මෛත්‍රී භාවනාව හා සම්බන්ධව. සැබවින්ම මා ඉහත සඳහන් කළ ඒ බුද්ධ දේශනාවේ සඳහන් අනුහස් වලින් බොහොමයක් අපිට මෙලොවදීම අත්විඳින්න පුළුවන්. මාගේ YouTube චැනලේ තුලින් මෛත්‍රී භාවනාව කරන ආකාරය, නිවරදිව සිදු කරන පිළිවෙල 1, 2, 3, 4 වශයෙන් කොටස් 4කින් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මෛත්‍රී භාවනාව එතනින් කෙලවර වෙන්නේ නැහැ. බුදුන් වහන්සේගේ දේශනා තුල විවිධ අවස්ථාවල මෛත්‍රී භාවනාව සිදු කළ හැකි ආකාරයන් දේශනා කරනු ලබලා තියෙනවා. විශේෂයෙන්ම මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් සහ අප්‍රමාණ චේතෝ විමුක්තිය වශයෙන් මෛත්‍රී භාවනාව සිදු කළ හැකි ආකාර දෙකක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබලා තියෙනවා. මේ ආකාරයන් දෙකට වෙන වෙනම භාවනාව සිදු කරන ආකාරයද මා ඉදිරියේදී ඔබ වෙත ගෙනීමට ඔබත් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම සාකච්ඡාව සිදු කරන මමද
මෛත්‍රී භාවනාවේ සමාධිය තව තවත් වර්ධනය කරගන්න උත්සාහ කරමින් සහ වර්ධනය කරගනිමින් සිටිනවා සහ දැනටත් මෛත්‍රී භාවනාවේ ඒ මූලික සමාධිය විශාල වශයෙන් යහපත් ප්‍රතිඵල ලබා ගනිමින් සිටිනවා මගේ ජීවිතයට මෙම භාවනාවේ ඇති ප්‍රයෝජන ප්‍රායෝගික අත්දැකීම් ඒව අත්දැකලා අත්විඳලා එම ප්‍රයෝජන ඔබලාටත් ලබා ගැනීම සඳහා තමයි මා මේ ලබන අත්දැකීම් මේ ආකාරයෙන් ඔබලත් සමග බෙදා හදා ගන්න මම සිටියේ මෛත්‍රී භාවනාවත් ආනාපාන සති භාවනාවත් විදර්ශනා භාවනාවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුම ලොවට දේශනා කරනු ලබන භාවනාවන් ලෙසයි හඳුන්වනු ලබන්නේ ඉතින් මම මේ සිදු කරන්නේ ඒ සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අති උතුම් වූ මෛත්‍රිය වැඩිහිම භාවනාවේ ඇති අනුහස් ගැන ඔබලාට අදහසක් ලබා දීම සහ ඔබලාවත් එම භාවනාව නිවරදිව කිරීම සඳහා යොමු කිරීම සහ උනන්දු කරවීමයි ඉහත සඳහන් කර ඇති අනුහස් වලට අමතරව ප්‍රායෝගිකව ගත් කල මෛත්‍රී භාවනාව සිදු කර ධ්‍යාන මට්ටමකට හෝ යම් විසි සමාධියකට හිත දියුණු කළ අයෙකුට සාමාන්‍ය වැඩ කටයුතු සිදු කිරීමේදී අනිකුත් දිනවලට වඩා අන් අයගෙන් උදව් ලැබෙන්න පටන් ගන්නවා ඒක ප්‍රායෝගිකව ඔබට අත්විඳින්න පුළුවන් මිනිස්යන්ට ප්‍රිය වෙනවා වගේම අනෙක් සතුන්ටත් මෛත්‍රී භාවනාව සිදු කරන පුද්ගලයාව ප්‍රිය වීමට පටන් ගන්නවා ඔබටත් ප්‍රායෝගිකවම මේ සිදු කරලා මේ අත්දැකීම ලබා ගත හැකි ඒ වගේම මේ අත්දැකීම ඉත ඉක්මනින්ම අත්දැකි හැකි දෙයක් හොඳට සිතේ තරහව නැති වෙන විදියට සිත නිවන විදියට සියලු ලෝක සත්ත්වයන්ට මෛත්‍රිය වඩලා ඔබ ඉදිරියට එන යම් කිසි සතෙකුට උදාහරණයක් විදියට මතුරුවෙකුට වුණත් මෛත්‍රිය වැඩිමෙන් ඒ සතුන්ගෙන් සිදුවන කරදර උවදුරු ඔබට නැගහැරී යනවා මෙහිදී මතුරුවන්ට හොඳ නරක තේරෙන මනසක් තිබුණත් නැතත් මෛත්‍රී භාවනාව සිදු කරන පුද්ගලයාගේ සිතෙන් පිටවන ඒ සිතුවිලි තරංග ඒ විශ්ව කිරණ වලින් ඒ අයගේ මනසට බලපෑම් කිරීමේ හැකියාව පැහැදිලිවම පවතිනවා ඔබට කරදර අපල උපද්‍රව ග්‍රහාපල වැඩි කාලවලදී මේ මෛත්‍රී භාවනාව දිගටම සිදු කළහොත් ඔබට ඇතිවන කරදර ගැටලු ඉබේම නැති වෙනවා අඩු වෙනවා ඒක ඔබටම අත්විඳින්න පුළුවන් වේවි ඒ වාගේම හොඳින් මෛත්‍රී භාවනාවක් වශයෙන් වැඩිමේ ඔබේ තිබෙන සමහර ලෙඩ රෝග පවා ඔබට සුව කර ගැනීමට හැකියාව තියෙනවා ඒ වාගේම ඔබට යම් කිසි අයෙකු අරමුණු කරගෙන ඔවුන්ට මෛත්‍රිය වැඩිම මගින් ඒ අයගේ ලෙඩ රෝග සුව කිරීමේ හැකියාවත් මේ මෛත්‍රී භාවනාව සතුව පැහැදිලිව පවතිනවා ඒ වාගේම සමහර වේදනාවන් తాවකාලිකව යටපත් කර ගැනීමටද මෛත්‍රී භාවනාව මා විසින් භාවිතා කර ප්‍රායෝගික අත්දැකි මා ලබා තිබෙනවා ඔබ රාජකාරී කරන ස්ථානයේ හෝ පාසලේ ඔබ ශිෂ්‍යයන් නම් ඒ ඉගෙනුම ලබන ස්ථානවල මේ ඕනම ස්ථානයක ඔබට අන් අයව තමාගේ ප්‍රියභාවයට එහෙමත් නැතිනම් වශීභාවයට ගන්නවා වැනි එකඟතාවයක් මේ මෛත්‍රී භාවනාව මගින් ඇති කර ගැනීමට සිදු කර ගැනීමට හැකියාව පවතිනවා මුලින්ම සාමාන්‍යයෙන් ඔබ මෛත්‍රී භාවනාව සිදු කරන ආකාරයෙන් සිදු කර ඔබට මෛත්‍රිය වැඩිමින් අනතුරුව පුද්ගලයන් අරමුණු කරගෙන මෛත්‍රී භාවනාව වැඩිම මගින් මේ කාරණාව ඔබට සිදු කරගත හැකි ඒ මෛත්‍රිය වඩන පුද්ගලයාගේ රැස්වලල්ල එමත් නැත්නම් ඔවුරයක වදින සීමාවට එන ඕනෑම මිනිසෙක් හෝ අමනුෂ්‍යෙකුට මේ භාවනාව කරන පුද්ගලයා ගැන ඉබේම පැහැදීමක් ඇති වෙනවා මෛත්‍රී භාවනාව සිදු කරන පුද්ගලයාගේ සිතින් පිටවන ඒ සිතුවිලි තරංග ඒ කිරණ ඒ තරම්ම බලගතුයි ප්‍රබලයි මේ දේවලුත් ඔබටම අත්දැකිය හැකි ඉතාම ප්‍රායෝගික දේවල් මෛත්‍රී භාවනාව සිදු කරන විට ඔබට යම් කිසි අමනුෂ්‍ය දෝෂයක් තිබෙනවනම් බලපෑමක් තිබෙනවනම් ඒ වාගේ පවා ඔබට මිදීමට හැකියාවක් පවතිනවා
මෛත්‍රී භාවනාව සිදු කරන කෙනෙකුට අමනුෂ්‍යයෙක් කරදර කරනවා නම් ඒක ඒ අමනුෂ්‍යයාට දෙපැත්ත කැඩෙන කඩුවකින් දෙපැත්ත කැපෙන කඩුවකින් අත් දෙක තද කර ගන්නවා වැනි ඉතාමත් වේදනාකාරී ප්‍රතිඵල අත්තර ක්‍රියාවක් බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබලා තියෙනවා තමන්ට සතුරුකම් කරන අයගේ සතුරුකම් පවා නැති කර ගැනීමට මේ මෛත්‍රී භාවනාව පහසුවෙන්ම භාවිතා කළ හැකි තමන්ට ඉදිරිවාදිකම් කරන අයකු සිටිනවා නම් සාමාන්‍ය විදියට මෛත්‍රී භාවනාව සිදු කරලා අනතුරුව එම පුද්ගලයාවම අරමුණු කරගෙන දීර්ඝ වේලාවක් මෛත්‍රිය වැඩිව මගින් එම අමනාපකම් නැති කර ගැනීමටද දුරු කර ගැනීමටද ඔබට හැකියාව පවතිනවා ඒ වාගේම මෛත්‍රී භාවනාව වඩා ඔබට විවිධ පුද්ගලයන් ගැන විවිධ සතුන් ගැන අමනුෂ්‍යයන් ගැන ඇතිවන බිය නැති කර ගැනීමට හැකි මෛත්‍රී භාවනාව මූලික වශයෙන් වැඩිමින් අනතුරුව සියලුම සත්ව වර්ග කොටස් කරලා වෙන වෙනම සිතා මෛත්‍රිය කිරීමෙන් ඔවුන්ගේ හානියක් වෙන්න තිබේ නම් ඒවා ඔබට වළක්වා ගත හැකි දිනපතා උදෑසන අවදි වූ සැනින් වාගේම නිින්දට යෑමට පෙරත් අඩුම තරමේ විනාඩි 10ක් පමණ හෝ සියලුම සත්වයින්ට මෛත්‍රිය වඩන්න මුලින්ම ඔබට මෛත්‍රිය වැඩිමින් අනතුරුව ඔබ සියලුම සත්වයින්ට මෛත්‍රිය වැඩිවීමට පටන් ගන්න එවිට ඔබේ ජීවිතයේ විශාල වෙනසක් සිදුවීම ඔබටම අත්විඳින්න පුළුවන් ඔබ රාජකාරී කරන ස්ථානයේ හෝ වෙනත් ඕනම ස්ථානයක ඔබට ඇති ඔබ වෙහෙසටපත් කරන ගැටලු බොහොමයක් මගහැරි ඔබේ ජීවිතය ඔබට විශාල පහසුවක් සහනයක් ලැබෙන දෙයක් බවට ඉබේම පරිවර්තනය වීමට පටන් ගනීවි මේ භාවනාව දිගටම සිදු කිරීම මගින් ඉතින් ඉදිරියේදී තව තවත් මෛත්‍රී භාවනාව පිළිබඳව විශ්මිත කරුණු අධ්‍යයනය කරමින් සහ අවබෝධ කරගනිමින් ඒ වාගෙන් මා ලබන භාවනා අත්දැකීම්ද උපයෝගී කරගනිමින් ඒ අත්දැකීම් පිළිබඳව ඔබවත් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි.